අස්විද YouTube නාලිකාව ඔබ සැම ගෞරවාදරයෙන් පිළිගන්නවා. අයිබෝවන්, ඔබ සැමට ලබන්නා වූ 2023 වර්ෂය සුබ නවසරක් වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරමි. අප අද දින උත්සාහ කරන්නේ මේ 2023 වසර ජය ගැනීම සඳහා 2023 ජනවාරි පළවෙනි දින කිරි ඉදිරිවීම සඳහා සුබ මුහූර්තයක් ඔබ වෙත ලබා දෙන්න. බොහෝ දිනාගේ ඉල්ලීම් පරිදි මේ සුබ මුහූර්තයක් ලබා දීම සුදුසු බව අප මෙහිදී කල්පනාවට ගත්තු නිසා ඔබ සමගේ පොදු යහපත උදෙසා මේ 2023 සාර්ථකව ආරම්භයක් කර ගැනීම සඳහා තමන් තිබෙන්නා වූ බාධක අවිරතා දුරු කරගෙන ඉෂ්ට දේවතා අනුස්මරණය කරමින් මේ 2023 ආරම්භ කිරීමට ඔබට උදව්වක් උපකාරයක් වෙන්න තමයි අප මේ සූදානම් වෙන්නේ. ඒතර බොහෝ දෙනා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ රෑ 12ට කිරි උතුරවනවද උදේ උතුරවනවද කියන ප්‍රශ්න. සමහර අය රෑ 12ට මේ අවුරුද්ද උදා වෙනවා කියලා රෑ 12ට කිරි උතුරවන්න ලැහැත්ති වෙනවා. ඉතින් මේ සමහර අය උදේ කිරි උතුරවන්න උත්සාහ කරනවා. ඉතින් මේක ජ්‍යොතිෂ විද්‍යානුකූලව කොහොමද කියන එක අපි ජ්‍යොතිෂ විද්‍යා මතය මුලින්ම මම ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. සිංහල ක්‍රමයට අපේ ජ්‍යොතිෂ විද්‍යානුකූලව දවස ආරම්භ වෙන්නේ ඒ අදාළ දවසේ සූර්ය උදාවත් සමග තමයි. ඒතර සූර්ය උදාව කීයද තියෙන එක ලිත්වල තියෙන සූර්ය උදාව වලට බලාගන්න පුළුවන් ඉන්ටර්නෙට් වලින් ආවම ලංකා සූර්ය උදාව ඒ නගරවලට පොඩ පොඩ වෙනස් වෙනවා. නමුත් ඒ සූර්ය උදාව අනුව තමයි දවස උදා වෙන්නේ. ඒක තමයි ජ්‍යොතිෂ විද්‍යානුකූල ක්‍රමය. රෑ 12ට නෙවෙයි. ඒතර ඉංග්‍රීසි ක්‍රමයට අංක විද්‍යානුකූලව යම් යම් સિદ્ધාන්ත මත දවස උදා වෙනවා ඒ 12න් පස්සේ. ඒ අර පැය ගාන ගෙවිලා කියලා 24 පැය වුණාට පස්සේ ආය එක කියලා නෙන්නේ ඒ විදියට. නමුත් ජ්‍යොතිෂ විද්‍යානුකූලව ඉර උදාව සමග තමයි දවස උදා වෙන්නේ. එතකොට දිනාධිපතියා කියලා අපි සලකන්නේත් එහෙමයි. දැන් උදාහරණයකට සඳුදා දවස කිව්වහම සඳුදා දිනය දින අධිපතියා වෙන්නේ සඳුදා දවස උදා වෙන්නේ මෙදා උදේ ඉර උදාවත් සමග. උදේ 6ට ඉර උදා වුණොත් උදේ 6 වෙනවා. 6යි 10යි ඉර උදා වුණොත් ඒ විදිහට වෙනස් වෙවි යන. ඉතින් ඒ අනුව මේ 2023 ජනවාරි පළවෙනි දින ඉරිදා දවස කිරි ඉදිරිවීම සඳහා අප විසින් සකස් කරන ලද්දා වූ මුහූර්තය වන්නේ උදේ 6:37 නැගෙනහිර දිසා බලන කිරි ඉදිරිවීම සුබයි කියලා අපි කියනවා. එතකොට ඒ අනුව තමන්ගේ කටයුතු ආරම්භ කරන්න කියලා අපි ඔබ සැමට මතක් කරනවා. එදින අපි සමස්තයක් වශයෙන් ගත්තාම ඒ මොහොතේ ඉර උදාව සමග ඒ නවවසර ආරම්භ වෙන්නේ ධනු ලග්නයෙන්. ඒ කියන්නේ උදා වෙන ලග්න රාශිය ධනු රාශිය. ඒතරේ ඒ ධනු රාශිය උදා වීම තුලින් තමයි ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ඔබ සැමට පුළුවන් ඒ විදිහට කිරි මුට්ටියක් උතුරවලා ඉෂ්ට දේවතාවුන් උපකරණය කරලා තමන්ගේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න. ඒතර මේ බොහෝ දෙනා නැවත අහන ප්‍රශ්නයක් වෙයි. දැන් අපිට කොහොමද මේ කිරි ඉතුරුවාට පස්සේ මේ දවස ආරම්භය සමග උදා වෙන අවුරුද්ද අපිට කොහොමද කියලා එක එක්කෙනාට. එතකොට අපි බැලුවොත් අපි උත්සාහ කරනවා ලග්නෙන් ලග්නය මේ සම්බන්ධව ඔබ වෙත ගෙන එන්න. මුලින්ම අපි මේෂ ලග්නය ගත්තොත් එහෙම ඒ අලුත් අවුරුදු උදාව සමග පවතින ග්‍රහචාරයත් එක්කලා මේෂ ලග්නයට මේ වර්ෂය සම්බන්ධව අපි බලපුවාම තමන්ට අපි විශේෂයෙන් මතක් කරනවා ඒගොල්ලොන්ගේ ඉවසීම ප්‍රගුණ කළ යුතු වර්ෂයක් වෙනවා. මොකද ඉවසීම අඩු වෙනවා, ඉක්මනින් කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා තමන් කරන කියන කටයුතු අවුල් කරගන්නවා, තමන් හිතවත් අය අමනාප කරගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ තමන් මේ අවුරුද උදාව සමගම ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ. තමන් ඉවසීමෙන් තමන්ගේ කටයුතු කරගන්න ඉතාමත්ම දුරදිග බලමින්. එතකොට ඒගොල්ලොන්ට ඉවසීමෙන් කටයුතු කිරීම තුළ තමන්ගේ බාධක වලින් ජය ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට පවුලේ මතභේද වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒව ඇති වෙන්නේ තමන් ඉවසීමෙන් කටයුතු කිරීම තුළ. එතන මේ ඉගෙනීම ලබන දූ දරුවෝ ඉන්නවනම් විභාග සමත් වෙන අය ඒගොල්ලොන්ගේ පෙරපින මත වීම තුළින් එයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. එතකොට විදේශ ගමන් වල යෙදෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අය, රැකියාවල් වල බලාපොරොත්තු වෙලා ඉන්න අය, ඒ අය කටයුතු සාර්ථක වෙනවා මේෂ ලග්න හිමියන්ගේ. එතන විශේෂයෙන්
තිබෙන්නා වූ රෝග තත්ත්ව වලට බෙහෙත් ටික නිසි පරිදි ගන්න වෙනවා නැත්නම් ඒවා උස්සන්න වෙන්න පුළුවන්. තමන්ට සිතවතේ තමන්ගේ කටයුතු කිරීම තුළ මේ බෙහෙත් නොගෙන ඉන්න තමන්ට සිත දෙවෙන්න පුළුවන්. නමුත් ඒ නිසා තමන් ඊටාත්ම කල්පනාවෙන් එම කටයුතු වල නිරත වෙන්න පුළුවන්. එසේම ඒ අයට අමනුෂ්‍ය දෝෂ වගේ දේවල් එල්ල වෙන්න පුළුවන්. මේ අමනුෂ්‍ය දෝෂ එල්ල වෙනවා කියලා කිව්වහම මේ හැමෝටම නෙවෙයි. සමහර ලාට ස්ථානවල අමනුෂ්‍ය දෝෂ තියෙන්න පුළුවන්. ඒ වාස්තු දෝෂ තියෙන්න පුළුවන්. අන්න ඒ අයට තමයි ඒව එල්ල වෙන්නේ. එහෙම ග්‍රහචාරයක් මේ ආරම්භ ඉදරම තියෙනවා. ඒ නිසා තම උපන් කේන්දර පරීක්ෂා කරවගෙන දන්න ජෝසුවේදී ලබුව පරීක්ෂා කරවගෙන ඒ අදාළ ශාන්ති කර්ම ඉෂ්ට සිද්ධ කරගන්න කියලා අපි මේෂ ලග්න හිමියන්ගෙන් ඉතාමත්ම ආදරෙන් මතක් කරලා තින්නවා. ඊළඟට උසබ ලග්න හිමියන්. එතන උසබ ලග්න හිමියන්ට මේ නව වර්ෂයේ උදාව සමග ගෘහ ජීවිතයේ සතුරුදායක මට්ටමින් ගත වෙන්න පටන් ගන්නවා. වෙනදා තිබ්බ ගැටලුකාරී ස්වභාවයන් අඩු වෙලා තමන්ගේ එදිනදා කටයුතු සාර්ථකව නිම කර ගැනීමට පවුලේ සහයෝගය සහ තමන් ඇසුරු කරන අයගේ සහයෝගය ඇතිවීමේ තත්ත්වයක් පෙන්නනවා. ඒතරේ විශේෂයෙන් මේගොල්ලෝ මේ දහමට යොමු වීමක් පෙන්නනවා. හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක් හෝ පපු ආශ්‍රිත අසනීප වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේගොල්ලෝ ගම්මන් බිමන් වලදී සහ එදිනදා දෛනික කටයුතු වලදී පරිස්සම් වෙන්න කියලා අපි මතක් කරනවා මේ විශේෂයෙන් උසබ ලග්න හිමියන්ට. ඒතර උසබ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු ඒ දරුවෝ ඉන්නවනම් විභාග සම්බන්ධව ඒගොල්ලන්ගේ බහ කටයුතු වලට බාධාවකින් තොරව උත්සාහී ධර්මට ප්‍රතිඵල ලැබෙන වර්ෂයක් වෙනවා මේ උසබ ලග්න හිමියන්ට මේ 2023 වර්ෂේ. ඊළඟට මේ මිතුරු ලග්න හිමියන්ට. ඒතර මිතුරු ලග්න හිමියන්ට ඇත්තටම මේ නව වර්ෂය යහපත් වර්ෂයක් බවට පත් වෙනවා. ඒ යහපත් වර්ෂය බවට පරිවර්තනය වෙන්නේ මේ 2023 ජනවාරි 17 මේ සෙනසුරු ග්‍රහයාගේ මාර්ගවත් සමගින්. ඒතර ඒගොල්ලොන්ට අර මෙතෙක් පැවති අර්බුදකාරී தත්ත්වය, අඳුරු ස්වභාවය, එපා වෙන ගතිය, කිසිම දෙයක් හරියන්නේ නැති ගතිය, ඒ සියල්ල දේවල් ක්‍රමක්‍රමයෙන් බැහැර වෙලා මේ අවුරුද්දේ අප්‍රේල් ඉතර වෙනකොට ඒගොල්ලොන්ට ඒ තිබ්බා වූ බාධක මැරපැවැත්වලා ටික ටික තමන්ගේ දියුණුවට පදනම් සකස් වේගෙන යනවා. ඒතර නව රැකියා අවස්ථා උදා වීම, අත මිට සරුවෙන ඒවා, ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න මොන යහපත් තත්ත්වය. ඒතකොට විශේෂයෙන් ඒගොල්ලෝ මේ අධ්‍යාපන ලබන අය දැනට මෙතෙක් පැවති බාධාකාරී ස්වභාවයන්ගෙන් මිදෙන නිසා ඒගොල්ලෝගේ උත්සාහයන් අඩු වෙලා ඇති, එපා වීම වෙලා ඇති. නැවත විභාග ලියන ළමයි මම මේ විභාග නැවත කරන්නේ නැහැ, මට දැන් එපා වෙලා තියෙන, මම මේ රස්සාවක් කරනවා, නැත්නම් මම ඔහේ ඉන්නවා කියලා නිකන් සිතිවිලි තියෙන්න පුළුවන් තමන්ගේ දූ දරුවන්ගේ. ඒතොර ඒගොල්ලොන්ට පැහැදිලි කරලා කියන්න ඕන දැන් තමන්ට හොඳයි මේ තියෙන නිදිමත ගති, කම්මැලි ගති, ඒ තිබෙන්නා වූ බාධක අවිරතා දුරු කරගෙන තමන් හොඳ චිත්ත ධෛර්යයෙන් යුතුව, චිත්ත ශක්තියකින් යුතුව මේ වර්ෂයට මුහුණ දීලා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඇති හැකියාව ලැබෙනවා කියලා අපි මිතුරු ලග්න හිමියන්ට මතක් කර සිටිනවා. ඒතර ඒගොල්ලොන්ට විශේෂයෙන් රෝගාබාධ වශයෙන් හෘද රෝග වගේ තියෙන අය පරිස්සම් වෙන්න ඕනේ. පාද දණහි සාසිත රෝග, වලලු කර වගේ දේවල් රෝග, එසේම හදිසි අඳුරු වගේ දේවල් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒක මේ ගහයා මාරු වෙන අවස්ථාව ළඟ නිසා විශේෂයෙන් මේ අප්‍රියල් ඉතර වෙනකන් පරිස්සම් වෙන්න ඕනේ හදිසි අනතුරු වලින් මේ මිතුරු ලග්න හිමියෝ. මොකද විශේෂයෙන් මේ වර්ෂයේ මිතුරු ලග්න හිමියන්ට අප්‍රියල් වලින් පස්සේ තමයි මේ ඉතර මේ ඉහත කිව්වා වූ සුබ ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කටක ලග්නය වෙත යොමු කරමු. මේ කටක ලග්නයට මේ 2023 වර්ෂය කටක ලග්නයට ටිකක් හොඳ මදි වෙනවා. මොකද හේතුව මේ ඒගොල්ලොන්ට අෂ්ටමයේ රාශියකේ පටන් ගන්නවා. එතකොට මේ අෂ්ටමයේ රාශියකේ කියලා කියන්නේ සෙනසුරු ග්‍රහයා ඒගොල්ලොන්ගේ ලග්නයේ කොටුවේ ඉඳලා 8 කොටුව තියෙනවා. මේ 8 කොටුවට යනවා. එතකොට මේ 8 කොටුව කියලා කියන්නේ මේ ඕනම කෙනෙක්ගේ මේ 8 කොටුවෙන් කාරණා ගොඩක් කියවෙනවා. ඉතින් මේ ඔක්කොම කාරණා වලට තේරෙන්නේ නැති ඉන්න සාමාන්‍ය මේ 8 කොටුව මේ මාර්ග ස්ථානය කියලා තමයි ජෝතිෂ විශේෂ වශයෙන් හඳුන්වන්නේ. ඒතර මාර්ග ස්ථානය කියලා කිව්වහම බය වෙන්න එපා. මෙතන මාර්ග කියලා කියන්නේ මේ ආවුෂ ස්ථානය. ඒතර මේ අපිට ආවුෂ ලැබෙන තැන තමයි මේ. ඒතර මේ ආවුෂ ලැබෙන තැනට තමයි මේ සෙනසුරු එන්නේ. එතකොට ඒ එතනදී විශේෂයෙන් මේ 8 යම්කිසි කෙනෙක්ගේ ග්‍රහයක් ඉන්න පුළුවන්. ඒතර අන්නේ ග්‍රහයක් හිටියොත් මේ කියන ප්‍රතිඵල වෙනස් වෙනවා. එතන මේ 8 තමයි තව එකක් මේ গুপ্ত ධනෙ. ඒ කියන්නේ গুপ্তව ලැබෙන ධනෙ. විශේෂයෙන් গুপ্তව දෙයක් නේ දැන් අපි හිතන්නක විවාහයක් ගත්තාම ස්වාමි පුරුෂයාට භාර්යාවකින් ලැබෙන දෑ වෙන්න පුළුවන්. එතන භාර්යාවට ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන ධනය වෙන්න පුළුවන්. එතන අන්න ඒව গুপ্তයි. අපි දන්නේ නැහැ නේ විවාහ වෙනකම්. ඉතින් අන්න ඒකයි ඒතරේ গুপ্ত ස්ථානෙතර. එතන විශේෂයෙන් මේ සෙනසුරු ඒ තැනකට ආවහම
ඒ අනුව ඒ පිළිබඳව යම් යම් අර්බුදකාරී තත්ත්ව ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒකට ඒ නිසා ඒගොල්ලෝ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන හදිසි අනුතුරු වගේ දේවල් වලින්. එතකොට විශේෂයෙන් තමන් කරන කටයුතු වලදී වසර මැද ඉතර වෙනකොට තමන්ට වංචා රැවටිලි වලට අහු වෙන්න පුළුවන්. එතකොට ගනුදෙනු වලින් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගනුදෙනු කරද්දී තමන් ආයෝජනය කරද්දී හෝ එන්න ආයතන ණයට මුදල් දෙනකොට හෝ වේවා ණයට මුදල් ගැනීමේදී හෝ වේවා දෙවරක් හිතලා ඊටමත්ම කල්පනාවෙන් තමන් තීන්දුව තීරණ අරගන්න කියලා අපි මේ කටක ලග්න හිමියන්ට මතක් කර සිටිනවා. එතකොට විශේෂයෙන් පපුවේ ආබාධ ඇති වෙන්න පුළුවන් මුත්‍රා රෝග ඒ ආශ්‍රිත ඒ බහිස්රාවී ඉන්ද්‍රිය පද්ධතිය සම්බන්ධ රෝග ආබාධ ඇතිවීමේ අවදානාවක් මේ කටක ලග්න හිමියන්ට තියෙනවා. එතකොට විශේෂයෙන් දැන් මේ අපල සහිත ලග්නයක් මේ කටක ලග්න. ඒතර ඒගොල්ලෝ විශේෂයෙන් ආගමනුකූලව වත් පිළිවෙත් තුළ නිරත වීම ඊටමත්ම හොඳයි. කටක ලග්නයට විශේෂයෙන් මේ පත්තිනි මේනියන්ට බාරහාර වීම හොඳයි. ඉතින් ඒතර බාරහාර වෙලා ඉතරක් නතර වෙන්න එපා. විශේෂයෙන් මේ දෙවිදේවතාවුන්ගේ සහ ඒ තමන්ගේ අපල උපද්‍රව දුර වෙන ක්‍රමයක් තමයි ඒ පුද බිමක පවතින ශක්තිය තියෙන ස්ථාන වලට යන්නේ. ඒතර පුද බිම් තියෙනවා ඒ ශක්තිය පවතින ස්ථාන විශේෂයෙන් අනුරාධපුර විජයශ්‍රී ජයසිම බෝධි රාජෝත්තමයන් වහන්සේ අභිසරණ යෑම, රුවන්වැලි මහසෑය චෛත්‍ය රාජන් වහන්සේ අභිසරණ යෑම, ඒතර කැලණි විහාරය කැලණි පාසල යෑම, ඒතර ඒ වගේ ඒතර පත්තිනි නවගමුවේ විශේෂ පත්තිනි මෑණියන්ගේ දේවාලයක් තියෙනවා. ඒ විශේෂ බලය තියෙන තැන අන්න ඒ වගේ තැන් වලට ගමන් කිරීම හොඳයි. ඒතර විශේෂයෙන් මේ කටක ලග්න හිමියෝ මේ ලග්නාධිපතිය සඳු නිසා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ නමස්කාර කරගෙන එතන ඒ නාථ මෛත්‍රී බෝසත්ත්වන් වහන්සේට පින්පෙත් දීලා එන තරමට ඒ අපුරු පද්‍රව දුරු වීමට හොඳයි. ඉතින් ඒතර ඒගොල්ලෝ විශේෂයෙන් මේ කොච්චර ආගමික ස්ථාන වලට ගියත් වැඩක් නැහැ. තමන් ඒ පිළිවෙලට ඒ වගේ ගිහිල්ලා නිර්මාංශව අඩුගානේ ඒ යන ටිකවත් නිර්මාංශව තමන් ඒ කටයුතු කර ගැනීම තුළින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. එතකොට අපි ඉල්ලා සිටිනවා මේ අවමසෙන් මස් වර්ගවත් නොකා මේ කටයුතු වලින් මේ කටයුතු වලට යොමු වෙන්න කියලා. මස් වර්ග සහ වෙල් මාළු. වෙල් මාළු කියලා කියන්නේ වැව් වල ඉන්න මාළු. ඊළඟට සිංහ ලග්නය. සිංහ ලග්නයට මේ 23 වර්ෂයේ අපි බලපුවාම ව්‍යාපාර වලින් ලාභ ලැබෙන්න පුළුවන්. ඒ තම තමන් කරන ව්‍යාපාර වලින්. එතකොට තමන් රැකියා කටයුතු කරනවා නම් ඒ රැකියා කටයුතු වෙනස් වීම, උසස් වීම වගේ දේවල් ලැබිලා ඒ වගේම තමන්ට වාසි රැකියා වල වර්ධන වීම ඒ වගේ දේවල් ලැබෙන්න පුළුවන්. එතන විදේශ අධ්‍යාපන වල නිරත වෙලා ඉන්න ඇයට එයාගේ වාසි ලැබෙන්න පුළුවන්. ඒ විදේශ රැකියා වල නිරත වෙලා ඉන්න ඇගේ රැකියා දියුණුව පරිවැඩි වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ සුදුසු දේවල් තමන්ගේ ජීවිතයේ දියුණු වෙන ආකාරයේ යම් යම් ක්‍රියාත්මක වීම මේ 2023 වර්ෂය තුළ සිදු වීමේ වාසනා ගුණයක් මේ සිංහ ලග්න හිමියන්ට තියෙනවා. එසේම රහස් සතුරු බලවේග ඇති වෙන්න පුළුවන්. ණය ගත්ත අය සමහරට නොදී ඉන්න පුළුවන්. ඒ අය තමා සමග අමනාප වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් සිද්ධ වීමේ හැකියාව මේ සිංහ ලග්න හිමියන්ට මේ වර්ෂය තුළ 2023 වර්ෂය තුළ තියෙනවා. රෝගාබාධ වශයෙන් ඒගොල්ලන්ට වාත රෝග සහ හෘද ආබාධ ඇතිවීමේ අවදානම පවතිනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයට මේ 2023 වර්ෂය සුභ වර්ෂයක් වෙනවා. ඒගොල්ලෝ කරන කියන රැකියා කටයුතු සහ වෙළඳාම් වල දියුණුවක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝන්ගේ ව්‍යාපාර කරනවා නම් ඒ ව්‍යාපාරව සංවර්ධනය කරගෙන මේ ගැන අපි හිතන්නකෝ. ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය තවත් ව්‍යාපාරයක් පටන් ගන්නද ඒ වාසනා ගුණය ඒ හැකියාව ඒගොල්ලොන්ට ලැබෙනවා. ඒතර විවාහ බලාපොරොත්තු අපේක්ෂකවෙන් ඉන්න අයට විවාහ කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාව ඒවට පදනම් සකස් වෙලා ඒ මෙතෙක් තිබෙච්චා වූ බාධක අවිරතා දුරු වෙනවා. විවාහ ප්‍රමාද තිබ්බේ ආයේ ඒ කටයුතු සාර්ථක වෙනවා. ඒතර ඒගොල්ලෝ විශේෂයෙන් අපි එතකොට කෙටියෙන් කිව්වොත් ඒගොල්ලන් මංගල යෝග උදා වෙනවා. ඒතර අලුතෙන් ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් ඇතිවීමේ හැකියාව දෙනවා ඒ වයස්වල ඉන්න අයට. ඒතර අධ්‍යාපන ලබන දූ දරුවන්ට ඒ ආගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන ගතියක් මේ වර්ෂය තුළ තියෙනවා. ඒතර ඒගොල්ලෝ විශේෂයෙන්ම නිවාස අලංකාරකරණය කරහා සඳහා යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාමරයක් ගැනීම හෝ අලුත නිවාසයක් ඉදිකිරීම වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් වාසනා ගුණයක් ග්‍රහ බලයක් මේ කන්‍යා ලග්න හිමියන්ට මේ 2023 වර්ෂය තුළ තියෙනවා. ඊළඟට තුලා ලග්නය. තුලා ලග්නයට මේ 2023 වර්ෂය පිළිබඳව ඒ අදාළ ග්‍රහ සැලසුම් පරීක්ෂා කිරීමේදී ඒගොල්ලොන්ගේ අතමිට සරු වෙනවා. අතමිට සරු වෙනවා කියලා කියන්නේ තමන් කරන කියන රැකියා හෝ වේවා වෙළඳ ව්‍යාපාර හෝ වේවා දියුණු වෙනවා. එතකොට වෙළඳ ව්‍යාපාර කරන්න හෝ කරන අයගේ කටයුතු ඒගොල්ලොන්ට පුළුවන් අපිට තමන්ට අවශ්‍ය විදිහට මේක වෙළඳ ව්‍යාපාරය තව දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ තුලා ලග්න හිමියන්ට.
එතකොට ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. එතකොට ගමන් බිමන් බහුල වෙනවා කියලා කියන්නේ විශේෂයෙන් මේ රැකියා කටයුතු වලට දුරස් වීමට දුර ගමන් වගේ දේවල් ඒගොල්ලන්ට ඇතිවීමේ හැකියාවක් තියෙනවා ඒ කටයුතු වලදී. නමුත් රැකියා කටයුතු වලදී යම් යම් බාධාක අවිරතා ඇතිවීමේ අවධානමක් තියෙනවා මේ අප්‍රිය වලින් පස්සේ පොඩ්ඩක්. එතකොට ඒ නිසා ඒ රැකියා බාධක ඇති වෙන නිසා ඒ සම්බන්ධව තමන් කල්පනාවෙන් කටයුතු කිරීම තුළින් මේ බාධක අවිරතා දුරු කර ගැනීමේ හැකියාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒතර විශේෂයෙන් මේ වසවිෂ ශරීරගත වීම පෙන්වනවා. ඒතර මේ වසවිෂ කිව්වහම සමාලාරට තමන් බොන්නව බේත හේත් වෙන්න පුළුවන්. අමතක වෙලා ඒ බේත තමන් බොන බේත දෙකට තුන්දරක් බොන්නත් පුළුවන්. එහෙම තමයි මේ වසවිෂ ශරීරගත වීම කියලා කියන්නේ. ඒතර තවත් මේ වසවිෂ ශරීරගත වීම කියලා කියනවා සමාලාරට සර්ප බලු ආදී ඔය සත්තු ඉන්නවා. ඒ සත්තු කුමි සත්තු අපිට දෂ්ට කළොත් එහෙම ඒත් අපේ ඇඟට වසවිෂ ශරීරගත වෙනවා. අන්න ඒ ආකාරයට තමන් ඒතර පරිස්සම් වෙන්න ඕනේ මේ කොයි විදිහට තමන්ට මේ වසවිෂ ශරීරගත වීම කියලා කියන්නේ. එතකොට නිදන්ගත රෝග තියෙන අය මේ පිළිබඳව තමන් දැඩි අවධානයෙන් ඉන්න වෙනවා. මොකද තුලා ලග්නයේද රෝගාබාධ සෑදීමේ අවධානම තියෙන ප්‍රතිශක්තිකරණයේ පොඩි අඩු බබකුත් මේ තුලා ලග්න හිමියන්ට මේ වර්ෂය තුල තියෙනවා. ඉතින් අපි ඊළඟට මේ 2023 වර්ෂය කොහොමද වෘච්චික ලග්න හිමියන්ට. එතන මේ වෘච්චික ලග්න හිමියන්ට තුලා ලග්නයට වඩා යහපත් ප්‍රතිඵල ලැබෙනවා. මොකද එයාලගේ මේ තැන්පත් ධනය ටිකක් වැඩි කර ගැනීමේ හැකියාවක් ඒගොල්ලොන්ට ලැබෙනවා. නමුත් වියදම වැඩි වෙනවා. ඒතර වියදම වැඩි වෙනවා විශේෂයෙන් මේ අනවශ්‍ය වියදම් වලට තමන්ගේ හිත යොදවෙද ඒ අනවශ්‍ය වියදම් ඇති වෙන්න පුළුවන්. ඒතර එහෙම වෙන්න නිසා අපි විශේෂයෙන් කියන මේ ජෝසයානුකූලව අපල වැඩි නම් ගයක් හදන්න කියලා. ඉතින් ඒ වගේ ඒතර අඩු ගන්න ඉන්න ගේ හරි තියෙනවනේ කියලා. ඉතින් ඒ නිසා මේ වියදම් වැඩි වෙනකොට කරන්න ඕන තමන්ගේ ගෙයි නිවසේ අඩුපාඩු තියෙනවා නම් හෝ අලුත් නිවසක් සාදා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒකට අත ගන්න එක තමයි හොඳම දේ. ඒතර උච්චක ලග්න හිමියන්ට නම නිවසක් බලාපොරොත්තු වෙන අයට නිවසක් සෑදීම සඳහා පදනම් සකස් කරගන්න කියලා අපි මතක් කරනවා. ඒතර ඉඩමක් මිලදී ගන්නවා නම් ඒකට පදනමක් සකස් කරගන්න කියලා අපි මේ අවස්ථාවේදී ඒවලොන්ට මතක් කරනවා. ඒතර විශේෂයෙන් මේ තරඟ විභාග වලට වෙණී සිටින අයට ඒ අයට තරඟ විභාග ජය ලැබෙනවා. විභාග ජය ලැබිලා විදේශගත වීම වගේ තියෙනවා නම් ඒවා සාර්ථක වෙනවා. ඒතර විදේශගත විභාග වලට වෙණී සිටින අයගේ ප්‍රතිඵල උසස් වෙලා ඒගොල්ලොන්ට යහපත් ප්‍රතිඵල ලැබෙන බවට මේ උච්චක ලග්න හිමියන්ට අපිට දැනුම් දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝගේ විශේෂයෙන් මේ නව සැලසුම් සකස් වෙන්න එයාලගේ සිත් යොමු වෙනවා. එතන ඒ නව සැලසුම් සාර්ථක වීමේ තත්ත්වකුත් පෙන්නනවා. එතන විශේෂයෙන් මේ මතභේද ගැටුනොත් ඔය ආස්සේ ඇති වෙනවා. එතන ඒ මතභේද ගැටුම් කියලා කිව්වම තමන්ගේ ඇසුරු කරන අය එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා කරන ස්ථානය තුළ හෝ තමන් කටයුතු කරන අයත් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් කටයුතු කරන තමන් ආශ්‍රය කරන අය සමග ගනුදෙනු කරද්දී ඊටාත්ම කල්පනා නිසා විසීමෙන් කටයුතු කරන්න කියලා අපි මේ උච්චක ලග්න හිමියන්ට මතක් කරනවා. ඊළඟ මේ ධනු ලග්න. ධනු ලග්නය ධනු ලග්න හිමියෝ වන ඔබ දැන් බලාගෙන ඇති දැන් මේ පහුගිය අවුරුදු කිහිපය තුළ මොකද අපිට මේ වෙලා තිබ්බ කරදර බාධක මේ අවුරුද්දේවත් අපිට නිදහසක් ලැබිලා යම් සහනයක් ලැබෙයිද කියන බලාපොරොත්තුවෙන් මේක අපෙන් අහනවා ඇති. මොකද දැන් මේකට වෙන්නේ කියලා තමන්ගේ හිතෙන් අහනවා ඇති. දැන් මේ මොකද වෙන්නේ, දැන් මොකද වෙන්නේ කියලා. මේ 23 අපිට ගැළවිල්ලක් තියෙයිද? ඇත්තටම ධනු ලග්න හිමියන්ට 23 ගැළවීමක් තියෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ කාලයක් තිස්සේ ගත කරපු ඒ රාෂ්ට්‍රකය අවසාන වෙනවා. හැබැයි මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ධනු ලග්නයට ඒ රාෂ්ට්‍රකයේ සමස්තයක් වශයෙන් බොහෝ ධනු ලග්න හිමියන්ට අවසාන වුණත් සමහර වෙලාවට චන්ද්‍රයා, ඒ කියන්නේ චන්ද්‍රයා කියන්නේ ඡයන්න තියෙන ග්‍රහයා කොටුවේ තුන්වෙනි කොටුවේ හිටියොත් එහෙම ඒ කියන සුබඵල ලැබෙන්නේ නැහැ ඒ අයට. ඒතකොට ඒ අය එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා බලාගන්න දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් ලව්ව තමන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කරවා ගන්න ඕනේ. නමුත් අපි මේ පොදුවේ කියන්නේ ධනු ලග්නයට ඒ රාශිකය මේ අවුරුදු 7 තිබ්බ කරදර බාධක අවසාන වෙලා යම්කිසි සහනයක් උදා වෙන ලකුණු පහළ වෙනවා මේ ධනු ලග්නය. එතකොට අපි කෙටියෙන් කිව්වොත් පැවති දුෂ්කරතා මැදහැරිලා තමන් බලාපොරොත්තු වන්නා වූ මෙතෙක් අතහැර දමා තිබූ වැඩ ආරම්භ කරන්න පුළුවන්, ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. තමන්ගේ බලාපොරොත්තු අමතක කාර්යයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව, වාසනාව සහ පෙරපින තමන්ට මතු වෙනවා මේ වර්ෂය ආරම්භය සමග. එතකොට වර්ෂය ආරම්භ වූ වහාම මේ දේ සිද්ධ වෙන්නේ විශේෂයෙන් අප්‍රේල් වලින් ඉතර පස්සේ තමයි මේක ක්‍රමක්‍රමෙන් තමන්ට සුබදායී විදිහට ධනු ලග්න හිමියන්ට යහපත් ප්‍රතිඵල උදා වෙන්නේ. එසේම මේ ධනු ලග්න හිමියන්ගේ විවාහ ගැටලු තිබ්බොත් මේ වෙනකම් ඒවා සියලු දුර වෙලා ඒවා ස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. යහපත් දරුවන් බලාපොරොත්තු වෙන හිටියනම් පින්වන්ත දරුවෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒගොල්ලොන්ට. එතකොට ඒ වගේ යහපත් ප්‍රතිඵල මේ ධනු ලග්න හිමියන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ 2023 වර්ෂය තුල.
ඊළඟට මකර ලග්න හිමියන්ට. එතන මකර ලග්න හිමියන්ට ටිකක් බාධක සහිත වර්ෂයක් වෙනවා. මේ බාධක මැද වුණත් හැබැයි ඒගොල්ලෝ ධනය උපයීමේ කටයුතු වලට යොමු වෙනවා. ඒ නිසා මේ බාධක මැද වුණත් ඒ තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට නව සැලසුම් සකස් කර ගැනීමට ඒගොල්ලොන්ට තියෙන හැකියාවක් උදා වෙනවා. නමුත් ඒ කරන කටයුතු වල ප්‍රතිඵල ටිකක් අඩුයි. ඉතින් ප්‍රතිඵල අඩුයි කියලා තමන් කලබල වෙන්නේ නැතුව තමන් ඒ උත්සාහය තමන්ගේ උත්සාහය දෙගුණ දෙගුණ කරමින් කටයුතු කිරීම තුළ මේ මකර ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතය ජය ගන්න පුළුවන් මේ වර්ෂය. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඥාතීන් නිසා සිත්තැවුල්, සහෝදරයින් නිසා සිත්තැවුල්, සහෝදරයින් සමග ඥාතීන් සමග සිත්තැවුල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව තමන් හිතේ රඳවාගෙන තමන්ගේ කටයුතු කරගෙන යන්න කියලා අපි මතක් කරනවා. ඒතර විභාග සම්බන්ධව විභාග ජය බලාපොරොත්තු වෙන ඉන්න දරුවෝ ඒගොල්ලොන්ට විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට විභාග ජයත ආරු කර ගැනීමේ හැකියාවකුත් මේ මකර ලග්න හිමියන්ට ලැබෙනවා. ඒතර රෝගාබාධ වශයෙන් තමන්ට දැනට මේ තිබෙන්නා වූ ශරීරගතව රෝග සඳහා ප්‍රතිකාර ගන්න කියලා කියනවා. නැත්තම් වරින් වර මේ උස්සන්න වීමේ හැකියාව තියෙන නිසා. කුම්භ ලග්න හිමි ඔබට මෙම වර්ෂය සුබදායි වර්ෂයක් බවට තියෙනවා. තමන්ගේ පෙරපින මතුවෙන තමන්ගේ සමහරලාට මේ පසුගිය වර්ෂවල තිබ්බ අර්බුදකාරී තත්ත්වයක් තිබුණා නම් තමන්ගේ අතපසු වෙච්ච වැඩ කටයුතු තිබුණා නම් ඒවා නැවත ආරම්භ කරන්න තමන්ගේ සිත් පහළ වෙන්න පුළුවන්. ඒ කටයුතු නැවත ආරම්භ කිරීම තුළින් තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට මෙතෙක් පැවති අධ්‍යාපන කටයුතු වලට තිබ්බ බාධක, එසේම විදේශ අධ්‍යාපනයේ තිබ්බ බාධක, එසේම විවාහ කටයුතු වලට තිබ්බ බාධක, ඒ වගේ දේවල් සියල්ල මැඩ පැවැත්වලා තමන්ගේ අරමුණු කරා ක්‍රමක්‍රමෙන් ඉදිරියට යෑමේ හැකියාවක් මේ කුම්භ ලග්නයට මේ 2023 වර්ෂය තුළ පවතිනවා. අදාල 2023 වර්ෂයේ කුම්භ ලග්න හිමියන්ට සමස්තයක් වශයෙන් සුභ වර්ෂයක්. රෝගාබාධ වශයෙන් ඒගොල්ලොන්ට ස්නායු රෝග සහ හෘද සම්බන්ධව සෙම් ආදී රෝගාබාධ ඇතිවීමේ අවදානමක්, එසේම කලව ධනහිස් ආදී රෝගාබාධ ඇතිවීමේ අවදානමක් තියෙනවා. මීන ලග්නයට සුදුසු වර්ෂයක් මේ වර්ෂය, සුභ වර්ෂයක්. මේ වර්ෂයේ 2023 වර්ෂය මෙතෙක් තිබ්බාට වඩා මේ 22ට වඩා සුභ වර්ෂයක්. ඒ නිසා තමන් පෙරට වඩා මහන්සි වෙලා කටයුතු කිරීම තුළින් පෙරට වඩා ආදායම් සරු වෙන්න පුළුවන්. තමන් ව්‍යාපාර කටයුතු විශාල කරගන්න පුළුවන්. එතකොට ඒ කටයුතු විශාල කරගන්න පුළුවන්. තමන් රැකියාව කරනවා නම් එකවර රැකියාව දෙකක් වගේ කරන්න උත්සාහ කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රතිඵල තමන්ට ලැබෙන්න පුළුවන්. ඒතර විදේශගත වීමට බලාපොරොත්තු වෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඒගොල්ලෝ විදේශගත වෙලා තමන්ගේ ආදායම් මාර්ග වැඩි කර ගැනීමේ හැකියාවක් වාසනාවක් ඒගොල්ලොන්ට මේ මීන ලග්න හිමියන්ට ලැබෙනවා. ඒතර මීන ලග්න හිමියෝ මෙතෙක් අතර තමා තිබූ තමන්ගේ වැඩ කටයුතු මොනවද තියෙනවා නම් ඒව ආරම්භ කර ගැනීමට වාසනාව ගුමේ මීන ලග්න හිමියන්ට මේ අවුරුද්ද තුළ ඇති වෙනවා. ඒතකොට එහෙම ඒගොල්ලොන්ට රෝගාබාධ වශයෙන් අපි විශේෂයෙන් හිසේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔය ආමාශ ගත රෝග, උදරාශ්‍රිත රෝගාබාධ ඇතිවීමේ අවදානම ඒගොල්ලොන්ට තියෙනවා. එතකොට අපි මේ සමස්තයක් වශයෙන් මේ 2023 වර්ෂයේ කොහොමද අපි සාර්ථකව අපේ ජීවිතයට මුහුණ දෙන්නේ කියන එක තමයි අපි මේ දල අදහසක් ඔබ වෙත ඉදිරිපත් කළේ. මේවා මේ විදිහටම සෑම කෙනකටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද උත්පත්ති කේන්ද්‍රය තුළ තිබෙනා වූ පීටි ග්‍රහ සැලසුම් අනුව මේවා වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ නිසා තමන් කරන්න ඕන තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තමන් උත්සාහයෙන් කටයුතු කරනවා වගේම තමන්ගේ කේන්ද්‍රය ජ්‍යොතිර්වේදියේ ක්ලව්ව පරීක්ෂා කරවාගෙන මේ වර්ෂය තුළ තමන්ට කොහොමද තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න මේ ජ්‍යොතිෂයෙන් ලැබෙනව පිටුහල කියන එක සොයා බැලීම. එතකොට අපි විශේෂයෙන් මතක් කරනවා මේ අපල බාධක තියෙන අයට විශේෂයෙන් මේ අපල බාධක කියා කල්පනා කර කර ඉන්නේ නැතුව ඒගොල්ලෝ විශේෂයෙන් ආගමානුකූලව වත්පිළිවෙත්වල නිරත වෙමින් තමන් දෛනික කටයුතු ආරම්භ කරද්දී ආගමානුකූලව වත්පිළිවෙත්වල නිරත වෙලා තමන්ගේ කටයුතු විශ්වසිද්ධ කරගන්න කියලා මතක් කරනවා. එතකොට අපි අපේ අස්විද YouTube නාලිකාව තුළින් දවසේ පලාපල ඉදිරිපත් කරනවා. එතකොට මේ පලාපලවලදී අපි ඔබට දවස කොහොමද ගෙවන්න ඕනේ කියලා අපි උපදෙස් මාලාවක් දෙනවා ජෝති විද්‍යානුකූලව. ඔබට ඒකත් පිටුවහලක් කරගනිමින් ඒ කටයුතු වල තමන්ගේ කටයුතු වල නිරත වෙමින් ඒ ආගමානුකූලවත් පිළිවෙත් වල නිරත වෙමින් තමන්ගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගනිමින් තමන්ගේ 2023 වර්ෂය සහ පවුලේ අයගේ 2023 වර්ෂය සාර්ථක කරගන්න කියලා අපි
ඔබට ඕනෑගමින් කියන අපි විශේෂයෙන් මතක් කරනවා ආගමානුකූලව තම තමන්ගේ ආගමන්ට අනුකූලව කටයුතු කිරීමම තමයි මේ අපල වලින් මිදිලා බාධක වලින් මිදිලා ජය අරගෙන තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඔබ සැමට තිසරණ සරණයි. ආයුබෝවන්.